මද්‍රව්‍ය කිලෝ 191ක් තිබූ චාකුප්පුදා යාත්‍රාවේ හිමිකරු කටුනායකදී අත්අඩංගුවටගත් බව තමයි මේ පුවත. නාවික හමුදා අත්අඩංගුවටගත් මද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 2572ක් බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා විසින් ඈත මුහුදු සීමාවේදී මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 191ක් සමග අත්අඩංගුවටගෙන ගාල්ල වරාය වෙත රැගෙන ආ ජේකොබ් පුදා බහුදින දිවර යාත්‍රාවේ හිමිකරු මාලදිවයින වෙත පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවසාන ආරක්ෂක කවුළුවද පසුකර යාමට සූදානමින් සිටියදී ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මොහු මීගමුව පළඟතුරේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවත් සඳහන් වෙනවා. දැන් ඔහු පෙරේදා රාත්‍රී 8:35ට කටුනායක ගුවන්තොටුපළෙන් මාලදිවයින බලපිටත් යාමට සූදානම් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් තමයි මේ විදිහට මාලදිවයින බලපිටත් යන්නට සූදානම් වෙලා තිබුණේ. ඔහු සියලුම මුරකපුළු පැනගෙන ගිහිල්ලා අවසාන ආරක්ෂක කවුළුව වෙත පැමිණලා තිබුණා. එහිදී තමයි කටුනායකදී ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා තියෙන්නේ. මේ පුවත පිළිබඳව විශේෂයෙන්ම වැටලීම පිළිබඳව ඊයේ දවසේ අපි දසත නිවුස් සමග ඔබට කිව්වේ මේ විදිහයි. හෙරොයින් කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් සමග ජාකොබ් පුතා බහුදින දිවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනුණේ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 121ක් පමණ ගැඹුරු මුහුදේ කළ මෙහි යුබකදී. එහි සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් සමග යාත්‍රාව මේ වන විට දික්කොබිට බරයිට රැගෙන දිත්ති වෙනවා. අද මේ අත්අඩංගුවට ගත්ත යාත්‍රාව ගත්තොත් අපිට ලැබුණු තොරතුරු අපි විෂයවරින් විශ්ලේෂණය කරලා ඉවර වෙලා මේ යාත්‍රාව හොයාගෙන ගිහිල්ලා රාත්‍රියේ යාත්‍රාවට ගොඩ වෙලා පරීක්ෂා කරනකොට අපිට මේ මද්‍රව්‍ය සොයාගන්නට ලැබුණා. දල වශයෙන් මෙහි දැනට පෙනෙනවා අයිස් මද්‍රව්‍ය ආසන්න වශයෙන් මං හිතන්නේ කිලෝ 138ක් වගේ තියෙන්න පුළුවන්. ඒ වගේම හෙරොයින් 45 තියෙනවා පාර්සල්, එනත් කිලෝ 45ක් විතර. කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක ද්‍රව්‍ය මෙතෙන්දී අත්අඩංගුවට ගැනුණා. මූලික විමර්ශන වලින් පස්සේ මේවා ඒ අදාළ මහේස්ත්‍රාත්තුමාට ඒ උපදෙස් අනුව මද්‍රව්‍ය වලින් අර අවශ්‍ය ප්‍රමාණය පමණක් තබාගෙන විශාල ප්‍රමාණය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සිද්ධ වෙනවා. මේ අතර බහුදින යාත්‍රාවේ හිමිකරු මේ බව සැලවීමත් සමග මාලදිවයින වෙත පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ අවසාන ආරක්ෂක කවුළුවද පසුකර යාමට සූදානම්ව සිටියදී ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය විනාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවා. වර්ණකුල සූර්ය ඇන්ඩර්සන් ඉන්දික ප්‍රනාන්දු නැමැති මොහු මේකම පළඟතුරේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. එමිරේට්ස් ගුවන් සේවයේ EK653 දරන ගුවන් යානයෙන් ඔහු මෙලෙස රටින් පලා යාමටයි උත්සාහ කර ඇත්තේ. අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ මූලස්ථානය වෙත රැගෙන විත්තිමන සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.